කියලා පිළිගන්නවා. ඔබ නැවතත් විදුලි පරිපථ සමග තමයි පරීක්ෂණ වලින් එකතු වෙන්නේ. අපට අවශ්‍ය වෙනවා සෑම ද්‍රව්‍යයක් තුළින්ම විදුලිය ගමන් කරන්නේ නැහැ. විදුලිය ගමන් කරන්නේ යම් ද්‍රව්‍ය වලින් පමණයි. මම නිවසේදී හමු වෙන යතුරු කටුවක් නැත්නම් ආය කටුවක් ඇට කටුවක් ගන්නම්. මෙතන තියෙනවා ඊයම් කම්බියක්. මෙතන තඹ කම්බියක් තියෙනවා. මෙතන ස්කෝප් කම්බියක් තියෙනවා. මෙතන වීදුරු කැබැල්ලක් ප්ලාස්ටික් කැල්ලක් සහ කාබන් කූරක් තියෙනවා. අපි දැන් බලමු මේ හැම ද්‍රව්‍යයක් තුළින්ම විදුලිය ගමන් කරනවද කියලා. දැන් මේ විදුලිය ගමන් කරන්න පුළුවන් විදිහ පරිපථයක් තමයි මේ තියෙන්නේ. මේ පරිපථය අපි එකිනෙක සම්බන්ධ කරොත් ඔබට පේනවා බල්බය දැල්වෙනවා. මම මේ දෙන්න අතරට විවිධ ද්‍රව්‍ය තියලා බලන්න. එතකොට ඔන්න ආය කටුව තියුවා. බල්බය දැල්වෙනවා. ඒ කියන්නේ ඒ යතුරු කටුව තුලින් විදුලිය ගමන් කර. මම මේ පහසුව සඳහා බල්බය දැල්වෙන සහ නොදැල්වෙන. එහෙනම් යතුරු කටුව බල්බය දැල්වෙන පැත්තට මම දැම්මා. ඊළඟට මම මේකට ගන්නවා ඊයම් කැබැල්ලක්. ඒ තුලින් විදුලිය ගමන් කරනවා. ඔබ හොඳින් නිරීක්ෂණය කරොත් පැහැදිලි වෙයි එක් එක් ද්‍රව්‍ය තුලින් විදුලියේ ආලෝකයේ චූටි වෙනස්කම්. ඊයම් විදුලිය ගමන් කරන ද්‍රව්‍ය පැත්තට තමයි අපට වැටුනේ. අපි ගමු ඊළඟට තඹ. තඹ කම්බිය තුලින් විදුලිය ගමන් කරන ආකාරයක් අපට හොඳින් බලා ගන්න පුළුවන්. දැන් තඹත් බල්බය දැල්වෙන පැත්තට වැටෙනවා. ඊළඟට අපි ගන්නවා බයිසිකල් ස්පෝක් කම්බිය. ඒ තුලිනුත් විදුලිය හොඳින් ගමන් කරන ආකාරයක් අපට දැක බලා ගන්න පුළුවන්. ඊළඟට මම ගන්නවා වීදුරු කැබැල්ල. වීදුරු තුලින් විදුලිය ගමන් කරන ආකාරයක් ඔබට බලා ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. එනම් බල්බේ නොදැල්වේ වීදුරු. ඊළඟට මම ගන්නවා ප්ලාස්ටික්. ප්ලාස්ටික් තුලින් විදුලිය ගමන් කරන ආකාරයක් බල්බේ නොදැල්වේ. ඊළඟට මම ගන්නවා ඉරටුව. බල්බේ නොදැල්වේ. ලී නැත්තං ඉරටු. ඊළඟට මම ගන්නවා කාබන් කූර. බැටරියකින් ලබාගත් කාබන් කූර. ඒ තුලින් විදුලිය ගමන් කරනවා. එනම් කාබ. එතකොට සමාවන්න කාබන් බල්බය දැල්වෙනවා. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති යතුරු කටුව, ඊයම්, තඹ, කාබන් වගේ ද්‍රව්‍ය තුලින් බල්බය දැල්වෙනවා. ඒ කියන්නේ මෙම ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කරනවා. වීදුරු, ප්ලාස්ටික්, ලී වගේ ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය. මෙලෙස විදුලිය ගමන් කරන ද්‍රව්‍ය වලට අපි කියනවා විද්‍යුත් සන්නායක කියලා.
විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය වලට කියනවා විදුලි පරිවාරක කියලා. ඔබ දැන් හොඳින් දන්නවා ලොව පවතින සෑම ද්‍රව්‍යයක් තුළම විදුලිය ගමන් කරන්නේ නැහැ. විදුලිය ගමන් කරන ද්‍රව්‍ය තියෙනවා, නැති ද්‍රව්‍ය තියෙනවා. අපි ගමන් කරන ඒවට කියව විදුලි සන්නායක, ගමන් නොකරන ද්‍රව්‍ය වලට කියව විදුලි පරිවාරක. ඉතින් බොහෝ වෙලාවට ලෝහ සම්බන්ධ ද්‍රව්‍ය තමයි විදුලිය ගමන් කරන්නේ. අපට හමු වෙනව අලෝහයක් වුවද විදුලිය ගමන් කරන කාබන් එක විශේෂිත වූ අවස්ථාවක්. ඉතින් මෙවැනි වීඩියෝ එකක් සමග නැවත අපි තවත් දිනයකදී හමු වෙමු. සුබ දවසක්.